අතන ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම. මම ගිහාන් විජේසිංහ. මම ඉන්නේ කැනඩාවල ඇල්බර්ටා කියන ප්‍රොවින්ස් එකේ එඩ්මන්ටන් කියන සිටි එකේ. අතන මම ගොඩ දවසකින් YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා. අද ඇත්තටම ගොඩක් ලස්සන දවසක්. මේ දැන් ස්නෝ මේ දවස් ටිකේම සීත මේ පහුගිය දවස් ටිකේ ගොඩක් මේ ස්නෝ කරලා ගොඩක් ඇත්තටම සීතලයි. මේ වගේ එළියේ ඉන්න බෑ. මේ වගේ පොඩි ටී ෂර්ට් එකක් නැන් ඉන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් මම අද ඇත්තටම ඉන්නේ ෆෝට් මැක්මරි වල. ෆෝට් මැක්මරි වල මේ මම ලේක් එකක් අයින් ඉන්නේ ඇත්තටම. පොඩ්ඩක් වැඩි වෙරලා පොඩ්ඩක් මේ රිලැක්ස් එක ඉන්න කියලා තමයි මෙතෙන්ට ආවේ. පොඩි YouTube වීඩියෝකුත් දාන්න කියලා හිතුණා. මම ඊට පස්සේ ලේක් එක පෙන්නන්න. දැන් ගස්වල සේරම දැන් කොල්ලත් නැහැ මොකුත් නැහැ. ස්නෝ ටිකක් තියෙනවා වටේට. මොනවාද පේනවා ඇති වෙ. ස්නෝ ටිකක් තියෙනවා. මේ ඒකත් දැන් දී වෙලා යන ටයිප් එකක් තමයි තියෙන්නේ. මම හිතන තව ටික දවසකින් ඉතින් මෙද්දෙක් හොඳ වෙලා කොහොමත් ජූනි මාසේ වගේ වෙනකොට ඉතින් සම තමයි. ඉතින් හොඳ කාලේ මේ කාලේ එළියේ ඉන්න පුළුවන් ටිකක් වෙලා. නැත්නම් ඉතින් හැමදාම ඇතුළේ තමයි. හරියන අපි ලේක් එක පොඩ්ඩක් බලමු වටේ. ඕකේ. ලේක් එක තාම ටිකක් ෆ්‍රෝසන්. නමුත් ටික ටික දිය වෙනවා. මත මාසයක් විතර යනවා මේක ඉතින් සම්පූර්ණ මෙම දිය වෙන්න. ස්නෝ දිය වෙන්න මාසයක් විතරයි මං හිතන්නේ. කොහමද ජූනි වගේ වෙනකොට මේකේ මේ තියෙන විදිහ නෙමේ සම්පූර්ණ වෙනස්. අර ලංකාවේ තියෙන කලාවව තිසාව වගේ ඇත්තනම ගොඩක් ලස්සන තැනක් මෙතන. මේ ගොඩක් ලොකු ලේක් එකක්. මේ බ්‍රිජ් එක මේ තියෙන පේන වාහන යන බ්‍රිජ් එක එහා පැත්තටත් ඒක තියෙනවා. ගස්වල එක කොලයක්වත් නැහැ.
සම්පූර්ණයෙන් සීතලට හැලිලා ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙන්න මේ හරිය දිය වෙලා තියෙනවා. මේ හරිය දැන් ටික ටික දිය වෙගෙන එනවා. මට ඉස්සරහට යන්න බෑ. මට බය මේක ඇතුළට හඩාගෙන යයිද දන්නේ. මොකද අයිස් යට මෙල්ට් වෙලා තියෙන්නේ. ඇත්තටම හවස පහයි මේ වෙලාව. හවස පහට මේ වගේ එළිය තියෙනවා කියන්නේ පට්ට ගතිය. ඇත්තටම ගොඩ දවසකින් මෙහෙම ආවේ නැත්තම් එහෙම ගොඩක් අඳුරුයි මේ වෙලාවට. ඇතර මම මේ වීඩියෝ එක කරන්න මේ අර ලේක්කගේ උඩ තියෙන බ්‍රිජ් එක උඩ ඉඳලා බ්‍රිජ් එක කිව්වට පොඩි බ්‍රිජ් එකක්. ඇතර මේ පාර හරහා මේ ලේක්කේ හරහා පාර තියෙන්නේ. ඔයාලට වටේටම පේනවා ඇති මේ තියෙන්නේ ගොඩක් ලොකුයි.
හොඳයි ඔයගොල්ලෝ දැක්කනේ මේ ඉතල දැන්න ටිකක් අඳුරු වෙගෙන එනවා ඔය පේනවනේ පොඩි වෙලා යන්නේ විදේක වෙනස් වෙන්න ටික සීතලයි සීතල දැනෙනවා එහෙනම් අතරම තවත් මේ වගේ පොඩි වීඩියෝකින් ඊළඟට අපි හම්බෙමු ඔයගොල්ලන්ට සුබ දවසක් එහෙනම් ජය වේවා හැමෝටම හැම දෙයක්ම හැම ඔයගොල්ලන්ගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඕකේ ජය වේවා